සීතල ඔක්තෝබර් මාසේ අන්තිමටම අපි ලං වෙලා තියෙන්නේ. ඉතින් මේ එන්න හදන්නේ අපේ අවුරුද්දේ සීත කාලේ වැඩිපුරම දැනෙන මාස කිහිපේ. ඉතින් ඔය ආසම කරන කෙනෙක් ළඟ තියාගෙන උණු තේ කෝපයක් උණු කෝපි කෝපයක් එක්ක ලොකේ කොහේ හරි රටකට අතරමං වෙන්න යන්න පුළුවන් ලස්සන කාලයක් මේ කාලේ හැර වෙන කොහෙද තියෙන්නේ. ඉතින් මේ වැසි වැටෙන සමයේ මම ඔයාලට ආරාධනා කරනවා රසවත් පොත් වලින් ඔයාගේ ආත්මේ පිනව ගන්න. ඉතින් යාළුවනේ මං හිතුවා ඔයගොල්ලොත් එක්ක මම මේ මාස තුනේදී එහෙමත් නැත්නම් මේ සීතල වැසි වැටෙන කාලෙදී කියවන්න ආසම කරන සහ ඔයාව ඔයා ඉන්න තැනින් වෙනම ලෝකයකට ගෙන යන අපූරු පොත් කිහිපයක් ගැන බෙදා ගන්න. ඉතින් මගේ පොත් ලිස්ට් එක නම් ගොඩාක් ලොකු පොත් ලිස්ට් එකක් අතේ තියාගෙන ඉන්නේ. ඉතින් මම හිතනවා මේ මම ඔයගොල්ලන්ට රෙකමෙන්ඩ් කරන පොත් ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ඔගලන්ට පුළුවන් මාත් එක්ක කියවන්න එකතු වෙන්න. ඉතින් මේ මාස තුනේදී මම මේ පොත් සෙට් එක කියලා ඉවර කරන්න යන්නේ. කියවන දේවල් මම ඉන්ස්ටාග්‍රෑම් එකේ දාන්න හිතන් ඉනවා. මාත් එක්ක එකතු වෙලා පොත් කියවන්න අවශ්‍යට වෙන මම ආරාධනා කරනවා ඉන්ස්ටාග්‍රෑම් එකට එකතු වෙන්න කියලා. මගේ පොත් ලිස්ට් එකේ පළවෙනි පොත් තුන වෙන්නේ මෙන්න මේ පොත් සෙට් එක. මේ පොත් තුන මායාකාරියගේ හේමන්තය, දෙවෙනි පොත කුළුණේ යුවතිය, ඊළඟ පොත වලහා සහ පෑකෝලා. මේ පොත් තුන ගැන කියනවා නම් මේ පොත් තුන පරිවර්තනය කරන්නේ කෞශලී සිරිවර්ධන, සරි කෞශලී සිරිචන්ද්‍ර. කතාව කියවද්දී ඒ ලෝකයට යන්න පුළුවන් විදිහට භාෂාව හරි පරිස්සමට පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන් මේ රුසියන් සුරංගනා කතාවල තවත් දිගහැරමක්. රුසියන් සුරංගනා කතාව අලුතින් ලියනවා. කාලට් සින්ඩර්ගේ කතාවම තමයි, නමුත් ඒ රසෙම නෙමෙයි වෙනත් රසයක. ඒ කියන්නේ චුට්ටක් බර දැන් තියෙනවා. නමුත් කතාව මේ පොත් සෙට් එක කියවන්න කලින් ස්කාලට් සින්ඩ ඒ පොත් සෙට් එක කියලා ඇවිල්ලා මේක කියවොත් හොඳයි. ඒකෙම දිගුවක් නෙමෙයි උනාට අර ඒ ලෝකේ ඉඳලා ඒකටම ඊළඟ අඩියට තායමත් අපි රුසියන් සුරංගනා කතා ඇතුළට යන හින්දා. ඊළඟට මේ පොත් සෙට් එකේ මේ ජේම්ස් රෝලින්ස්ගේ ඒ දන් උයනේ ආධාරයයි සෑන්ඩ් ස්ටෝම් කියලා ඉවර කරන්න හිතාගෙනවා. ඇත්තටම කිව්වොත් එහෙනම් දන්නු වෙන යාල්තරේ නම් කියවල ඉවරයි. පොත ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් මේකේ ප්‍රධාන චරිත තුනක් ඉන්නවා. මට නම් විදිහට කිව්වොත් ලෝනා ඉන්නවා. ලෝනා කියන්නේ මෙතන ඉන්න පශු විද්‍යාඥවරියක්. ලෝනා, එරික්, කාල්ටන්. කොහොමද මම කතාව කියන්නම් ඔයගලන්ට. මේ කතාවේ සිද්ධ වෙන්නේ මම කතාව ඔයගලන්ට මේ කියවන කෙනෙක්ට, ඒ කියන්නේ කුතුහලයේ දරු කරලා ඔයගලන්ගේ ඔයගලුත් එක බෙදාගත්ත තින්. මේ ජේම්ස් රෝලින්ස් කියන්නේ කතා ලියද්දී අපිව වෙනම තැනකට එක්කගෙන ගිහිල්ලා වෙනම ලෝකයකට අතරමං කරලා කුතුහලයේ උප්පරිමේම තියන්න තියලා ලියන කතුවරේ. ඔහුගේ කතා පොත් අතර ඇමසෝනියා සෙට් එකක් තියෙනවා. මේ කියවපු සෙට් එක ඇමසෝනියා, එක්ස්කවේෂන්, සෑන්ඩ් ස්ටෝම්, ඔන්න ඔය වගේ ඔය ටික කියවල එන අතරේ දැන් මට මම ජේම්ස් රෝලින්ස්ගේ මුලින්ම කියෙව්වේ ඇමසෝනියා. දහක් මුල් කරගෙන සිද්ධ වෙන කතාවක්. එතනින් පස්සේ මං ඔහුගේ ෆෑන් කෙනෙක් වුණා. ඉතින් මේ ඒ දන් වෙන අල්තාරය වෙන්නේ ඔගොල්ලෝ හිතන්නේම නැති විදිහේ හරි අපූරු කතාවක්. කොහොමද මම මේක විස්තර කරන්නේ කියලා මම මේ කල්පනා කරා. අනිත් පොත් වගේම තමයි මේකෙදි කුතුහලයේ උපරිමය තියෙනවා. ඉතින් මේකේ ප්‍රධාන චරිත තුනක් ඉන්නවා. පශු වෛද්‍යවරියක්. මෙතනදි වෙන්නේ ඒගොල්ලෝ හිතන්නේ නැති විදිහට ඇමරිකාවේ ප්‍රාන්තයකට මහා වැස්සක් ඇදන් වැටෙනවා කුණාටුවක්. එතනදි නෞකාවක ඉඳලා සත්තු වගේක් හම්බ වෙනවා. හිරකරින් සත්ව වෙලඳාම හොර රහසේ සිද්ධ වෙන පැත්තක්. මෙතනදි මේ විද්‍යාඥයන්ට සහ ඒ කියන්නේ ලෝනට ඒ සෙට් එකට හොයාගෙන හම්බ වෙනවා කවදාවත් බලාපොරොත්තු වෙච්ච නැති විදිහ දෙයක්. ඥාන වෙනස් කරපු සත්තු කිහිපයක්. මේ කතාව හිතාගන්න බැරි තරම් අපූර්වට ගලාගෙනනවා. ෆිල්ම් එකක් බැලුවා වගේ සමහර කතා තියෙනවා. අපිව ඉඳගෙන ඉන්න තැනින් පොතක් ඇතුළට කිමිදෙනවා කියන හැඟීම අරගෙන සමහර කතා තියෙනවා. ලෝකෙ කොහෙට හරි අපිව එක්කගෙන සමහර කතා තියෙනවා. අපි මායාව ජීවත් වෙන ජේම්ස් රෝලින්ස්ගේ කතාවල විශේෂත්වය තමයි අපි සම්පූර්ණයෙන්ම චිත්‍රපටයකට ෆිල්ම් එකක් බලන්න ගියා කියන රූපය අපේ හිතේ ඇඳෙන විදිහට ਉਹ කතා ලියනවා. ඉතින් මම කියවන්නේ ලෑස්තිලා කියන අතරම මේ කියවල ඉවරයි. ඒකයි සෑන්ඩ් ස්ටෝම් පොත. ඉතින් මම මේ කියවන පොත්වල විස්තර ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නම් ඉන්ස්ටාග්‍රෑම් එකේ.
මම link එක දාලා තියන්නම් ඒ පැත්තටත් එන්න. මම ළඟ තියෙන ඊළඟ පොතේ තමයි Victoria Hall ගේ සල්ප ඔබල. ඉතින් Victoria Hall කියවම කවුද නදන්නේ නේද? එයාගේ අලුත් පොතක් මම ගත්ත සල්ප ඔබල මේක කියවලා ඉවර කරන්න ලෑස්තිලා ඉන්නවා. ඊළඟට භෂ්ම නගරය. මේක ඔයගොල්ලෝ දන්නවනේ සීරීස් ගොඩක අවසන් කිහිපේ ඉන්නේ. ඉතින් මේ මම මේ කියවන පොත ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ඉතින් මේ සීසන් එක තමයි මේ පොත් කියවන්න ලස්සනම කාර්තුව. තව මම කියවන්න ලැස්තනවා සයිලන්ට් පේෂන් හනනිහට මම හිතනවා මම මේක කියව කියලා නම් මට හරියට මතක් වෙන්නේ නැහැ මම මේ කියවුණද නැද්ද කියලා. ඒ වුණාට මම දන්නවා මේ පොතේ ට්විස්ට් එකත් එක්ක මම මේක මේ දවස්වල කියවන්නම ඕනේ කියලා. හරිද? ඊළඟට Big Little Lies මේ පොතත් හරිම පුරුයි කියලා රිවියුස් වල දාලා තියෙනවා. ඉතින් මේ පොතත් මේ මාස තුනේ කියවල ඉවර කරන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඊළඟට වියරු ගහතක වියරු ගහතක පොත. මේක සුදත් නෑ මේක නිලි මායේ ජයසුන්දර මහත්මිය නිර්මාණය කරන. මේක අර මේ පොතේ කතාව වෙන්නේ මිනිමරුමක් සම්බන්ධ නෑ මිනිමරුමක් සම්බන්ධ නෙමෙයි මේ කතාව වෙන්නේ කෙනෙක්ව සොහොන් කුටියක කියන්නේ පැහැරගෙන ගිහිල්ලා මැරෙන්න දාලා තිනවා. එයා එතනින් බේරලා යනවා. බේරලා ඇවිල්ලා මියාව මේ විදිහට පත් කරේ කවුද කියන එක තමයි හොයාගෙන යන්නේ. යාගේ කතාව කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. අවසානයේදී හිතාගන්න බැරි විදිහේ ඇයගේ ළඟම හිටපු සමීපයෙන් තමයි එයාට ඇගේ ජීවිතේට තියෙන ලොකුම බරපතලම බලපෑම ලැබෙන්නේ. සහ මෙතනදී මේ චරිත කතාව ඇතුලේ තියෙනවා ටොක්සික් relationship එකකට පොඩි කාලේ ඉඳන් අහුණු කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න හරි අමාරුයි. වර්තමානයේදී toxic relationship එකක හිටියත් එයාට දැනෙන්නේ අර ඒක සාමාන්‍ය දෙයක් කියලා. ඉතින් ඒ වගේ කෙනෙක්ට වටින පොතක් තමයි මේ පොත ටිකක් වෙනස්ම අත්දැකීමක් ගන්න කියවන්න පුළුවන්. ඊළඟට රුහිර මායාවේ සුදත් රෝහණ මහත්මයා පරිවර්තනය කරලා තියෙන නිසා ආසාවෙන්ම ගත්ත පොතක්. ඊළඟට මගේ bucket list එකේ තියෙන තව පොතක් තමයි The Witcher කියලා කියන්නේ. මේක නෙට්ෆ්ලික්ස් එකේ බලන්න පුළුවන්ලු මම නම් තාම බැලුවේ නැහැ. ඉතින් මේ කතාවත් අර මේ වගේ දවස්වලට ඒ කියන්නේ මායා කතාවල් වලට එකතු කරගෙන හරි මේකේ මේ කතාව ගෙතෙන්නේ එක් ප්‍රධාන චරිතයක් වටා කොටස් ගණනාවකින් විවිධ කතා තේමා විනට එකම චරිතයක් ගලාගෙන යනවා. සහ ඉතින් අපි අර වෙනම ලෞකිකයකට අරන් යන සීත කාලෙට කළුවර සීත දේශගුණයකට මායාවන් පිරිච්ච තැනකට බීම රූපී විවිධ මායා සතුන් ඉන්න ලෝකෙකට අරගෙන යන පතක් තමයි විචර කියලා කියන්නේ. විච අවසන් ප්‍රාර්ථනය කියලා තමයි සිංහලෙන් තියෙන්නේ. ඊළඟට මෙන්න මේ පොත. චේතනාලියන්ගේ පොත ප්‍රකාශනයේ පත්තලා නම් ටික කාලයක් හැබැයි ගන්න ලැබුණේ මෙදා පාර බුක් ෆෙයා ගිය වෙලාවේ. නොකියු ප්‍රවෘත්ති. ඉතින් මම පෞද්ගලිකව බොහොම ගරු කරන ආදරය කරන හාස කරන චත්තයක් සිරස නිවුස් ෆස්ට් එකේ චේතනාලියනගේ ඔමයා කෝවිල ගොඩගේ ඊට අමතරව චතුරුදේශිකා මේ චරිතවලට අපි තාම ආදරේ සහ මේ අපි පුංචි කාලේ ඉඳන්ම බලපු දෙන්නේ තුන් දෙනානේ. ඒගොල්ලෝ අපි රූපවාහිනිය දැක්කේ ඒගොල්ලන්ගේ කතාව ගැන ඒ අයගෙන් චේතනාලියනගේ මහත්මියගේ ජීවිත කතාව තියෙන පුතා හැයින් කියවන්න පුළුවන්. තාම ළඟ තියන් ඉන්නවා අර කිසිම වැඩක් නොකර එක දිගට ආසාවෙන් කියවන්න ඕනේ නිසා. ලෝන අයනය මේක පොත් කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ අන්තිම පොත භූතාවේශය. ඉතින් මං හිතනවා මේ පොත් බොහොමයක් ඕගොල්ලෝ ගාවත් ඇති කියලා. ගත්තේ නැති අයට ගන්න පුළුවන්. පොත් කියවන් යද්දී මොන වගේද දැනෙන්නේ කියලා ඔයගොල්ලොත් එක බෙදා ගන්නම්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පොත් මේ පොත ගන්න ඕනේ කියලා මං හිතනවා නම් ඒ පොතත් මම ඔයගොල්ලොත් එක්ක රෙකමන්ඩ් කරන්නම් Instagram එකේ. ඉතින් අපි කොහොම හරි මේ පොත් සෙට් එකම කියවලා ඉවර කරමුනේ. හරි ඉතින් උකුලේ ඉඳලා බෙල්ල ගාවට යනකම්ම ලොකු උස පොත් සෙට් එකක් තියෙනවා මේ මාස තුනේ පටස් ගාල කියලා ඉවර කරන්න. මම දන්නවා එළියේ කියවන අය ඉන්නවා නම් කියවන ඔයගොල්ලන්ට හැරිම වේගෙන් කියවන්න පුළුවන්. මම වගේම මාතර ඉක්මනින් පොත් කියවලා ඉවර කරනවා රස විඳිනවා. ඉතින් මේ පොත් සෙට් එක තමයි මම දැන් මේ මාස තුනේ කියවන්න ලෑස්තිලා ඉන්නේ. මම හිතනවා මේ ඍතුව අත්‍තරම මායාවේ අතරමං වෙන්න පුළුවන්. අලුත් අලුත් රටවල් වලට ඇවිදින්න යන්න පුළුවන්. උණුසුම හැඟීම විඳ ගන්න පුළුවන් හේතුව නිසා මේ පොත් සෙට් එක අනිවාර්යෙන් කියවන්න ඕනේ කියලා. එහෙනම් බොහොම ස්තුතියි අද වීඩියෝ එකට සම්බන්ධ වෙනාට. ආයෙත් හම්බෙමු.